අවුරුදු 2500කට ප්‍රථම තරුණ කුමාරයෙක් ඇවිදගෙන ගියා සත්‍ය සොයාගෙන. ඔහුට අවශ්‍ය වුණේ එකම දෙයයි. මොකක්ද මේ අතෘප්තියට විසඳුම? මොකක්ද මගේ මේ හිත ඇතුලේ තියෙන හිස් බවට විසඳුම? කොහොමද මම මේකට පිළිතුරක් සොයාගන්නේ? භෞතික සම්පත් කොච්චර තිබ්බත් ලබා ගන්න නොහැකි වෙච්ච ඒ පුරව ගන්න නොහැකි වෙච්ච ඒ හිස් තැන මම පුරව ගන්නේ කොහොමද? ඔහු එය සිතමින් ගමන් කළා. සියලු දේවල් අතහැරලා ගමන් කරා. මීට අවුරුදු 2500කට ප්‍රථම. ඔහු විවිධ ගුරුවරු හමු වුණා. ගුරුවරුන්ගෙන් පාර ඇහුවා. ඒ පාර අහලා තේරුණා ඒ පාරේ ගියාම මම බලාපොරොත්තු වෙන සම්පූර්ණ ගැළවීම සම්පූර්ණ තෘප්තිමත් භාවය ලැබෙන්නේ නැහැ කියලා. උන්වහන්සේක තමන් තුළින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. පුහුණුව තුළින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. උන්වහන්සේ නිවැරදි ක්‍රමය කල්පනා කරමින් සොයමින් තවදුරටත් ගමන් කළා. උන්වහන්සේට හමු වුණා. මේ සියල්ලටම ක්‍රමවේදය තමයි මධ්‍යම ප්‍රතිපදාව, මැදුම් පිළිවෙත. උන්වහන්සේ මැදුම් පිළිවෙත ජීවිතය තුළ පුහුණු කරන්න පටන් ගත්තා. මැදුම් පිළිවෙත පුහුණු කරමින් යනකොට තේරෙන්න පටන් ගන්නවා හිත පුදුමාකාර නිදහස් බවකට පත්වෙනවා කියලා. අර දාගෙන හිටපු විවිධ සංකල්ප, විවිධ ප්‍රතිපත්ති, දුෂ්කර වෘත, ඒ වගේම මම මෙහෙම වෙන්න ඕනේ, මේ විදියට හැසිරෙන්න ඕනේ, ওই විදියට මම විසින් මාතුල ගොඩනගාගත්ත ඒ පෞරුෂත්වය බිඳ දාලා මට වතුර වගේ නිදහස් වෙන්න පුළුවන් වෙනකොට, මට මේ සුළඟ වගේ නිදහස් වෙන්න පුළුවන් වෙනකොට ඒ ගැළවීම උන්වහන්සේ තුළ පහළ වෙන්න පටන් ගත්තා. උන්වහන්සේ බෝධි මූලයේදී සත්‍යවබෝධ කළා. මොකක්ද කළ යුත්තේ කියලා, මොකක්ද නොකළ යුත්තේ කියලා උන්වහන්සේ වටහා ගත්තා. සත්‍ය කුමක්ද, සත්‍ය කරා යන මාවද කුමක්දයි උන්වහන්සේ තේරුම් ගත්තා. සත්‍ය අවබෝධය සඳහා කරන්න ඕන එකම දේ මම මාව තේරුම් ගැනීමයි, මගේ සිත තේරුම් ගැනීමයි. මම මොන වගේ කෙනෙක්ද, මං ඇයි මෙහෙම හැසිරෙන්නේ, මම මේ විදිහට සිද්ධ කරන්න හේතු වෙච්ච කාරණාව මොකක්ද, අන්න මම මොන වගේ කෙනෙක්ද කියලා වටහාගෙන ඒ දේවල් වලට හේතු හොයාගෙන යනකොට මට මා තුළ නිවෙන්න පුළුවන් ක්‍රමවේදය අහුවෙනවා. ඒ ක්‍රමවේදය සොයාගන්න එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන මාර්ගය. මාව අවබෝධ කර ගැනීම තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. නැතුව අපි ලෝකේ තියෙන දේවල් සොයාගෙන, ලෝකේ තියෙන මේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගෙන, මේ ලෝකේ තියෙන අසාධාරණයට විසඳුම් සොයාගෙන යන්න ගියොත් අපිට කවදාවත් තෘප්තිමත් වෙන්න හම්බෙන්නේ නැහැ. අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් තමා තුළ පවතිනා වූ විමුක්තිය තමාම සොයා ගැනීමෙන් පමණමයි. එහෙනම් මේ වෙසක් පොහොය දවස අපි සිහිපත් කරන්නේ උන්වහන්සේ ඒ සත්‍ය සොයා ගැනීම, උන්වහන්සේ මෙලවට පහළවීම, උන්වහන්සේ මේ මනුෂ්‍යත්වය තුළ උත්තරීතරත්වයට පත්වෙන මාවත සොයා ගැනීම අපි වෙසක් පොහොය දවසේදී අනුස්මරණය කරනවා. එහෙනම් උන්වහන්සේට කරන්න පුළුවන් හොඳම ගෞරවය, ලොකුම ගෞරවය මොකක්ද? උන්වහන්සේට කරන්න පුළුවන් ලොකුම ගෞරවය තොරන් බැඳලා විවිධ දේවල් ආමිසයෙන් සිද්ධ කරන එක විතරක් නෙවෙයි, උන්වහන්සේට කරන්න පුළුවන් හොඳම ගෞරවය තමයි උන්වහන්සේ බලාපොරොත්තු වුණා මේ ලෝක සත්වයා දුකින් මිදෙනවා නම්. අන්න ඒක තමයි උන්වහන්සේගේ එකම බලාපොරොත්තු වුණේ. ඉතින් අපි පෞද්ගලිකව මා තුළ පවතිනා වූ මේ අතෘප්තිය, අසහනය, දුක මම දුරු කරගන්න ඕනේ. කොහොමද ඒක දුරු කරගන්නේ? මම දේශනාව තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න ඕනේ. අන්න ඒක තමයි උන්වහන්සේ කෙරෙහි කරන්න පුළුවන් හොඳම කෘතගුණ දැක්වීම. ඒකට බුදුහාමුදුරෝ දේශනා කළේ ප්‍රතිපත්ති පූජාව කියලා. ඉතින් අපි මේ වෙසක් පෝය, ගිය වෙසක් පෝය, ඊට කලින් වෙසක් පෝයත් අපිට සමරන්න බැරි වුණා. හැබැයි අපි ඒ සැමරීම ඇත්තටම හොඳටම සිද්ධ කරපු පෝයවල් තුනක් තමයි මේ පෝයවල් තුන. මොකද භෞතිකව පෙනෙන්නේ නැති වෙසක් පෝය ආධ්‍යාත්මිකව අපිට පුළුවන් නම් පෙන්වන්න, අපිට පුළුවන් නම් නැගී සිටින්න, අපිට පුළුවන් නම් තෘප්තිමත් බවට පත්වෙන්න, අපිට පුළුවන් නම් ඇතුළාන්තේ නිවා ගන්න, ඒක තමයි වෙසක් පොහොය දිනේදී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන්, තමන් වෙනුවෙන් කරන්න පුළුවන්
හොඳමදේ. ඉතින් ඒ විදිහට තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් නිවා ගන්න, සැනසීමකටපත් කරගන්න, තෘප්තිමත් කරගන්න හැමදෙනාටම භාග්‍ය උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.